ගරු කතානායකතුමනි මම ඉර දඬුවමක නියම කරා මාව නියම කරේ ඇලෑ උසාවියේ කියලා මාව අත්අඩංගුවට ගන්න නියෝග කරේ එදවකට හිටපු ජනාධිපති නඩුව අහන්න කියලා අත්සන් කරේ නඩුවේ තීන්දුව අත්සන් කරේ දඬුවම අත්සන් කරේ ඔක්කොම වර්තමාන අගමැති ඒ වෙලාවේ ජනාධිපති හැටිය එතකොට මම මාස 30ක දඬුවම අද්දීලා මේ ගැටේ හරි නේද මාස 30ක දඬුවම අද්දීලා මාව හිරගෙදර තිබ්බා මෙතන වෙනසක් තියෙනවා මම හිරගෙදර ගියාට පස්සේ මම හිරගෙදර ගියේ മന്ത്രി කෙනෙක් වුණාට පස්සේ දියුරුවාට පස්සේ අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුම්ගස් නියමෙච්ච කෙනෙක් ඇවිල්ලා മന്ത്രി හැටියට දියුරනවා මේ දෙකේ වෙනස ඒකයි ළඟට අනිත් පැත්තෙන් ඔබතුමාට මතක් කරන්න ඕනේ අධිකරණයේ තීරණේ දීලා තියෙන්නේ මෙයාට ජනතාව මෙයා තෝරාගත්ත නිසා මෙයාට ඇවිල්ලා දියුරන්න දෙන්න කියලා ඒ තීන්දුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතනින් එහාට සැසිවාරවල සහභාගී වීම හෝ ඡන්දේ ප්‍රකාශ කිරීම තීරණය කළ යුත්තේ ඔබතුමා කියලා එතකොට මට නිකන් හිර දඬුවමකට හොර සිය දඬුවමක් කියන කැලල මම නොකිය ඉන්නම්කෝ හිර දඬුවමකට මාවි හිරේ තියලා මාස 30කට මට පාර්ලිමේන්තුවට එන්න කතානායක අවසර දුන්නේ නැහැ එලේ කතානායක කිව්වා පාර්ලිමේන්තුවට එන්න අවසර නැහැ කියලා හිරේ ඉන්න කෙනෙකුට ඒ කතානායක තුමා මෙතන වාඩි වෙලා ඉන්නවා එතකොට මරණීය දඬුවමේ නියම වෙච්ච කෙනෙකුට ඔබතුමාගේ පැත්තට දැන් බෝලේ දාලා තියෙන්නේ ඔබතුමාට ඔබතුමාගේ කෝට් එකේ ඔබතුමා අවසර දෙනවාද මරණීය දඬුවමේ නියම වෙච්ච කෙනෙකුට පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න සතිවාරවලට ඡන්දේ දෙන්න අවසර දෙනවාද කියන එක ඔබතුමා තීරණය කරන්න. මම ඔබතුමාට මේ වැද්දන්ට හිතට වැදුණා නම් මට කරන්න දෙයක් නැහැ. මම මේ නඩු තීන්දුවේ කියනවා අහගෙන ඉන්න.